ඒ රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඉතාමත් දරුණු පනතක්. විදුලි බල මණ්ඩලය මූලික විපර්යාසයකට භාජනය කිරීම තමයි ඒ පනතයේ අරමුණ වුණේ. විදුලි බල මණ්ඩලයේ කෑලි 8කට කඩලා එක කෑල්ල විකුණා දැනීමේ ප්‍රයත්නයක් තමයි මේක. දැන් මේක කරන්න ඉස්සෙල්ලා කිසිම විදිහක විධිමත් සාකච්ඡාවක් තිබුණේ නැහැ දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති හා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සමග කිසිම විදිහ විධිමත් සාකච්ඡාවක් පැවැත්වුවේ නැහැ. එතකොට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කිව්වේ මේක මේ විදිහට කරන්න බෑ, ක්‍රමානුකූල ලෙස කරමු. ඒකට රජය දුන් පිළිතුර තමයි කාට හරි ප්‍රශ්නයක් මේ සම්බන්ධයෙන් තියෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම සඳහා සති දෙකක, දවස් 14ක කාලයක් තියෙනවා ඕනෑම ප්‍රශ්නයක් ශ්‍රේෂ්ඨාධිකරණය යොමු කිරීමට. හැබැයි ඒක කිසිසේත් ප්‍රමාණවත් විසඳුමක් වන්නේ නැහැ. ඒ මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය මේ සම්බන්ධයෙන් ඉතාමත් පටු සීමිත කාර්යභාරයක්. මේ ප්‍රතිපත්තිය මේක රටට හොඳද, මේ තුළින් ජනිත වන ප්‍රතිඵල කවරේද, ඒවා සම්බන්ධයෙන් කිසිම විග්‍රහයක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කොහෙත්ම බලයක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයට කරන්න පුළුවන් එක දෙයක් පමණයි. එන් එහා කොහෙත්ම යන්න බෑ. ඒක තමයි ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කරලා බලනවා මේ යෝජිත පනතේ වගන්ති ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද පටහැනිද. පටහැනි නම් 3/2 බහුතරයක් අවශ්‍යද, ඒකත් මදිද, ජනමත විචාරණයක් පවත්වන්නට ඕනද. මෙන්න මේ නෛතික කරුණු, මේ තාක්ෂණික කරුණු පමණයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විමර්ශනයට භාජනය වන්නේ. එයින් එහා එයින් ඔබට ගොස් පුළුල් ප්‍රතිපත්තිය පිළිබඳ කිසිම විදිය විමර්ශනයක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ. දැන් පහුගිය මාස 9 තුළ අපේ කටුක අත්දැකීම තමයි රජය පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඒ 50 වලින් 3/2 විතර සංශෝධනය කරනවා. ඒ කියන්නේ ඒ 50 කිසි විදිහකට කල්පනා කළා දුරදිග බලලා සකස් කරපු 50 නෙවෙයි. ඕනෑට එපාවට හම්බේ ඒ සමහර 50 පිළියෙල කරේ කවුද කියලා දන්නේ නැහැ. නීතිපති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා නෙවෙයි. වෙන නොයෙක් නොයෙක් විදිහා ක්‍රම භාවිතා කරමින් සකස් කරපු 50 අතිශයින් දෝෂ සහිතයි. සමහර 50 ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා මේක සහමුලින්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේවට සංශෝධන ඉදිරිපත් කළා ප්‍රශ්න විසඳන්න බෑ. ඒ මොකද මූලික වශයෙන් ඒ 50 දෝෂ සහිතයි කියලා. ඉතින් මේක ඉතාමත් අසතුටුදායක තත්ත්වයක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය වැනි වැදගත් ආයතනයක් ප්‍රතිසංස්කරණය කිරීම මේ විදිහට කොහෙත්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් මෙතන අපි දකින හැටියට ප්‍රධාන ගැටලුව තමයි මේක. මේ කිසිවක් කරන්න කිසිම විදිහක වරමක් මේ රජයට නැහැ. කොහෙත්ම නැහැ. ඒ මොකද මේ වර්තමාන පාර්ලිමේන්තුව පත් වුණේ 20/20 අගෝස්තු මාසයේ. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 143 දෙනෙක් පාර්ලිමේන්තුවට පත් වුණේ යම්කිසි පදනමක් මත, යම්කිසි න්‍යාය පත්‍රයක් අපි බොහොම පැහැදිලිව රටට ඉදිරිපත් කළා. අපේ දර්ශනය මේකයි, අපේ ප්‍රතිපත්තිය මේවායි. එක්සත් ජාතික පක්ෂයේ හා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිපත්තිය සහ මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒවා මේ රටට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඒක මහ ලොකු විනාශයක්.
ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න. මෙන්න මේක තමයි පොහොට්ටුවේ වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල අනුමත කරන්නයි කියන ඉල්ලීම තමයි අපි ඉතාමත් පැහැදිලිව මේ රටේ ජනතාවගෙන් කළේ. ජනතාවගෙන් අපිට ලැබුණා ඉතාමත් හොඳ ප්‍රතිචාරය. තුනෙන් දෙකක් කියන්නේ 150යි. ආසන 225 150. අපිට ලැබුණා 143ක්. දැන් මේ කරන්න හදන වැඩපිළිවෙල ඒ වරමට සම්පූර්ණයෙන් පටහැනි. ඒක කණපිට හැරවීමක්, යටිකුරු කිරීමක්. ඇයි මේ හදිස්සිය? දැන් මේවා කරනවා නම් ජනතාවගෙන් අලුත් වරමක් ලබා ගන්න ඕනේ. මේ ලැබිච්ච වරම කිසිසේත් මේකට පදනමක් වන්නේ නැහැ. අපි ජනතාවට කිව්වේ මේවා අපි රැක ගන්නවා, මේවා කෑලි කෑලි වලට කඩලා විකුණනවා කියලා කිව්වේ නැහැ. ඒතොර පොරොන්දු වෙච්ච දේ සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දේ තමයි මේ කරන්න උත්සාහ දරන්නේ. ඉතින් ජනාධිපතිවරණ එනවා, කවුරු කැමති වුණත් කවුරු අකමැති වුණත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කිසිම බලයක් නැහැ. ජනාධිපති කාර්යාලයට ඒ සම්බන්ධයෙන් කිසිම කාර්යභාරයක් නැහැ. ඒක හුදෙක් මැතිවරණ කොමිෂන් සභාවට බාර වෙච්ච කාර්යයක්. වෙන මොනවා වුණත් නොවුණත් ජනාධිපතිවරණේ අනිවාර්යෙන් මේ අවුරුද්දේ සෙප්ටෙම්බර් 18 හා ඔක්ටෝබර් 18 කියන කාල පරිච්ඡේදය තුළ පැවැත්විය යුතුයි. ඒක අනිවාර්යයි. ඉරහඳ වගේ නිශ්චිතයි. ඒතකොට තව තියෙන්නේ මාස 4-5ක්. ඉතින් ඇයි මේ වගේ දේවල් ලහි ලහියේ කරන්න උත්සාහ දරන්නේ? මේ අනාගත පරම්පරාවන්ට අයිති සම්පත්. ඒතකොට අපිට සාධාරණ සැකයක් ඇති වෙනවා මේ ලොකු හදිස්සියක් ඇතිව මේවා කිරීමට මේ විදිය දැඩි උත්සාහයක් දරන්නේ සැඟවුණු අරමුණක් ඉෂ්ට කර ගැනීම සඳහාද කියලා. මේ අවස්ථාවේ මේ කිසියෙත් කරන්න පුළුවන් වැඩක් නෑ. මාස 4-5කට පස්සේ පවත්වනු ලබන ජනාධිපතිවරණයේදී මේවා කිරීමට ජනතාවගෙන් වරමක් ලැබුණොත් ඒක වෙනම තත්ත්වයක්. දැනට එහෙම කිසිම වරමක් නෑ. ඒ නිසා තමයි ජනතා වරමක් නැති යල් පැනපු පාර්ලිමේන්තුවක්, කිසිම සුජාත භාවයක් නැති පාර්ලිමේන්තුවක් හා ජනාධිපතිවරේ රටේ මතයේ කිසිසේත් වර්තමාන පාර්ලිමේන්තුව තුළ නියෝජනය වන්නේ නෑ. ජනාධිපතිවරයාට කිසිම වරමක් ලැබුණේ නෑ. කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යන්න පවා. ඉතින් එවන් තත්ත්වයක් තුළ මේ විදිය දැවැන්ත පියවරක්, දශක ගණනකට පළවිපාක ගෙන දෙන මේ විදිය පියවරක් වරමක් නැතුව සැලැස්මකින් තොරව නිසි පරිදි සාකච්ඡා කරන්න නැතිව කිරීමට අපි දැඩි ලෙස විරුද්ධ වෙනවා. වචන මාත්‍රයෙන් පමණක් නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මේ උත්සාහය පරාජය කිරීමට, කරන්න පුළුවන් සෑම දෙයක්ම කිරීමට අපි අප කැප වෙලා සිටිනවා.